ප්‍රකාශයට පත් කළ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ මහත්මිය මෙම පෙත්සම් බලපෙත් සම්කාර පාර්ශවය සහ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු පුළුල් ලෙස විග්‍රහ කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළ බව සඳහන් කළා. මෙම නඩුවේ විත්තිකර අභියාචකයන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ රජයේ සේවයේ නිරතහරින් බව සඳහන් කළ විනිසුරුවරිය ඉදිරිපත් වන සාක්ෂි සහ ලේඛන විශ්ලේෂණය කිරීමේදී එම සිද්ධියට අදාළව ඔවුන් වංක සාවාද්‍ය පරිහරණය කිරීමක් සිදු කළ බවට තහවුරු කළ හැකි සාක්ෂි අනාවරණය නොවන බව සඳහන් කළා. සවාද්‍ය මුදල් පරිහරණය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබුණු අද චෝදනා තුන සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරිය විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙසද නියෝග කළා. මෙම නඩු තීන්දුවේ පිටපතක් වැඩිදුර කරුණු සිදු කිරීම සඳහා කොළඹ මහාධිකරණය වෙත යොමු කරන ලෙසද ගුරු මඩුල්ල විසින් අභියාචනා අධිකරණයට නියෝග කර සිටියා. 2015 වසරේ ජනාධිපති වන්දේ පැවති සමයේ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600ක මුදලක් වැය කර දිවයිනපුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සවාද්‍ය ලෙස පරිහරණය කළේ යයි චෝදනා කරමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉක්ුත් යහපාලන රජ්‍ය සමයේ මෙම නඩුව පවරා තිබුණා. එම චෝදනාවලට වරදකරු කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන්ට 2017 වසරේ සැප්තැම්බර් බරපතල වැඩසහිතව වසර තුනක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂ 20ක් බැගින් වූ දඩ මුදලක්ද ගෙවන ලෙස කොළඹ මහාධිකරණය තීන්දුව කළා. ඊට අමතරව විත්තිකරුවන් විසින් රුපියල් ලක්ෂ 500ක් බැගින් වන්දි ගෙවිය යුතුයයිද එවක කොළඹ මහාධිකරණ විනිසුරු ගිහන් කුලතුංග මහතා විසින් දුන් තීන්දුවේ සඳහන් කර තිබුණා. තමන්ට දඬුවම් නියම කර ඇති ආකාරයෙන් නීතියට පටහැනි බවත් තමන්ව සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලමින් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරු අභියාචනා අධිකරණයේ හමුවේ මෙම අභියාචනා පෙත්සම් ගොනු කර තිබුණා. එම අභියාචනා පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව අභියාචනා අධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද මෙම තීන්දුව ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.